ක්‍රමය තේරීම සහ පුනර්කරණය කියන පාලන ව්‍යුහ භාවිතා කරලා කොහොමද ගැලීම් සටහන් අඳින්නේ කියලා නේද මං කිව්වා ඕක ඔයගොල්ලන්ට හතේ විතර නෙමෙයි අටේදී නවයේදී ඊට පස්සේ IT විෂය කරනවා නම් 10 11 දී ඊට පස්සේ 12 දී හැමෝම කරන්න ඕන අනිවාර්ය විෂයක් තියෙනවා මේ JIT කියලා ඒකෙදී ඊට පස්සේ 12 13 ICT විෂය කරනවා නම් එහෙමයි ඊට පස්සේ ඔයගොල්ලෝ පාසලෙන් මේ අවුට් වෙලා ඒ කියන්නේ පාසලෙන් ඉවත් වෙලා වෙනත් පරිගණක පාඨමාලාවන් කරනවා නම් එහෙමයි ඒ සියලුම දේට පුතේ මෙන්න මේ මේ කොටස අවශ්‍ය වෙනවා මොනවද ගැලීම් සටහන් අඳින එක මම හිතනවා දැන් මේ හොඳට පුළුවන් ඇති කියලා ඒ හිඳ මම අලුත් කොටසට යනවා කැමතිද එහෙම ආ මයිකෝන් ඔෆ් කළා නේද කමන්නේ දැන් මම කැමතියි කියලා හිතාගෙන යනවා මොකද ඊළඟ දවසේ මේ මේක ටිකක් කරායින් පස්සේ ආයි මං අරකින් ප්‍රශ්න කීපයක් දෙනවා. එතකොට ඕගොල්ලන්ට ඒව අමතක වෙන්න බෑ. හරිද? ඔන්න පුතේ ඕගොල්ලන්ට හරිම ආස හිතෙන මේ වැඩසටහනක් තමයි අපි මේ ඉගෙන ගන්න යන්නේ. ස්ක්‍රැච් ක්‍රමලේඛන මෘදුකාංගයේ හඳුන්වා දීම සහ වැඩසටහන සංවර්ධනය. ස්ක්‍රැච් කියලා මේ දැන් අපි කිව්වා මේ මං කිව්වා අපි ගැලීම් සටහන් ලියන්නේ පරිගණක වැඩසටහනක් නිර්මාණය කරන්න කලින් දල සැලැස්මක් හදාගන්න. නේද ඒකටනේ අපි ওই ගැලීම් සටහනක් ඇන්දේ දැන් අපි ගෙයක් හදන්න කලින් ප්ලෑන් එකක් අඳිනවනේ නේද සැලැස්මක් හදනවනේ ඕගොල්ලෝ මොනවා හරි වැඩක් කරන්න කලින් ඒක කොහොමද කරන්න කියලා මේ මොකක් හරි අපි පිළිවෙලක් තියෙනවා අපි ඒ ටික අපි ලියා ගන්න අපි මේක තමයි ඉස්සෙල්ලාම කරන්නේ ඊට පස්සේ මේක කරන්න ඕම කියලා අපිට අවශ්‍ය ටික අපි ලියා ගන්නවා අන්න ඒ වගේ මේ පියවර ටික ලියන එකනේ අපි මේ කරේ ගැලීම් සටහන් භාවිතා කළා නේද ඊට පස්සේ අපිට තියෙන්නේ ඔය ගැලීම් සටහන් පාවිච්චි කරලා විවිධ මේ ඔගොල්ලන්ට තියෙනවා මේ ලොකු වෙලා ඉගෙන ගන්න ප්‍රෝග්‍රෑමින්. ඒ කියන්නේ පරිගණක වැඩසටහන් නිර්මාණ කරන. කියන්නේ අලුතෙන් වැඩසටහන් නිර්මාණ කරන. අර ඔගොල්ලෝ ওই පත්තරවල එහෙම දැකලා ඇති මේ මොනවද වේකන්සීස් නැත්නම් ඔය ඇබෑතුවට තියෙනවා සොෆ්ට්වෙයාර් ප්‍රෝග්‍රෑමර් කම්පියුටර් ප්‍රෝග්‍රෑමර් එහෙම කියලා. නේද? එතකොට පරිගණක වැඩසටහන් නිර්මාණය කරන්න එහෙම ඔගොල්ලන්ට පුළුවන් ද ලොකු වෙලා ඉගෙන ගන්න. ඒගෙන ගන්න එකට මූලික දෙයක් විදියට තමයි මෙන්න මේ ස්ක්‍රැච් කියන සොෆ්ට්වෙයාර් එක හඳුන්වලා දීලා තින්නේ ඔයගොල්ලන්ට පරිගණකේ හරි ෆෝන් එකෙත් පුළුවන් පුතේ ෆෝන් එකේ දාගෙන මේවා චූටි චූටි දේවල් කරන්න පුළුවන් මේ හැම දාගෙන මෙන්න මේක ඉගෙන ගන්න හරිද එතකොට මේ දීපු මෘදුකාංගය පාවිච්චි කරලා අපි දන්න දේවල් පාවිච්චි කරලා අපිට පුළුවන් පුංචි නිර්මාණ කරන්න එක එකනා එක එක විදිය නිර්මාණ කරන හරි මේක තියෙන කීපයක් අපි බලමු. ඔන්න පුතේ ඒක දාගන්න විදිය. මේ ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා http://www.scratch.mit.edu කියන වෙබ්සයිට් එකේ මේක මේ අර ඉන්ටර්නෙට් යන Google Chrome හරි එහෙම ගිහිල්ලා මේක ටයිප් කරලා ඒකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. හරිද? ඒක එක ක්‍රමයක්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ෆෝන් වලට එහෙම අර ඇප් දාන ගුමනාද ප්ලේ ස්ටෝර් ගිහිල්ලා නේද අන්න එහෙම ස්ක්‍රැච් කියලා ගහලා මේ ඔයගලන්ට නම් තියෙන්නේ 2.0 ඒ කියන්නේ ස්ක්‍රැච් 2.0 කියන එක එහෙම නැතුව ඊට වඩා මේ වෙනස් අලුත් අලුත් ඒවත් තියෙනවා හරිද එතකොට එහෙම දා ගන්නත් පුළුවන් හරි මම කිව්වේ ස්ක්‍රැච් 2.0 කියන එක දාන්නත් පුළුවන් ඊට වඩා ඉහළ වර්ෂන් තියෙනවා 3.2 එහෙම එහෙම තියෙනවා එහෙම දාගන්නත් පුළුවන් හරිද ස්ක්‍රැච් 2.0 දැන් මේක ඕගොල්ලන්ට පුළුවන් ෆෝන් එකෙත් දාන්න පුළුවන් අර ප්ලේ ස්ටෝර් ගිහිල්ලා නැත්නම් කම්පියුටර් එකෙත් දාගන්න පුළුවන් හරිද එතකොට තියෙන අය එහෙම දාගෙන බලන්න ෆෝන් වලත් පුළුවන් එතකොට ඒකේ තියෙනවා පුතේ මෙන්න මෙහෙම ස්ක්‍රීන් එකක් ඕගොල්ලන්ට පොතේ ඔක්කොම තියෙනවා මේ වගේ ස්ක්‍රීන් එකක මෙන්න මේ මුලින්ම දීලා තියෙන්නේ මේ පූසෙක් වගේ අයිකන් එකක් තමයි එන්නේ. එතකොට එයාට අපි කියනවා ස්ප්‍රයිට් කියලා. හරිද? මෙයාට කියන්නේ ස්ප්‍රයිට්. අපිට ඕන විදියට ওই ස්ප්‍රයිට්ලා වෙනස් කරන්න පුළුවන්. විවිධ වෙනස් ස්ප්‍රයිට්ලා දාගන්න පුළුවන්. ඊළඟට මේ උඩ තියෙනවා ෆයිල්, එඩිට්, ඔහොම කියලා මෙනුස්. කියන්නේ මෙනු එකක් කියන්නේ ඔක ක්ලික් කරාම පහළට එනවා අපිට අවශ්‍ය විදියට මේ ඒවා ක්ලික් කරලා සේව් කරන්න නම් එහෙමයි. කලින් කරපු එකක් ගන්න අර අපි වර්ඩ් වල එහෙම කරන්නේ නේද ඕපන් කරන්න අන්න ඒ වගේ මෙනුස් තියෙනවා එඩිට් එකෙත් විවිධ දේවල් තියෙනවා ඔය විදියට තියෙනවා ඊපස්සේ මේ සුදු පාට කොටසට අපි කියනවා ස්ටේජ් එක
අපි හදන ප්‍රෝග්‍රෑම් එකේ අවශ්‍ය කොටස් ටික ඒ කියන්නේ මේ පූසු දාන්න පුළුවන් සත්තු විවිධ ඒවා ඊට පස්සේ ළමයිද කාර්ද නේද ඒවා ඕන එකක් දාලා හදන්න පුළුවන් ඒක හදන්නේ අපි මේ ස්ටේජ් එකේ ඉඳන් ඒ කියන්නේ මේකට තමයි අපේ අවුට්පුට් එක පෙන්වන්නේ මේකේ ඊට පස්සේ තියෙනවා මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට විවිධ නම් වලින් එනවා ඒවා ක්ලික් කරාම විවිධ පහලට තියෙනවා මේ අපිට ගෙනත් දාන්න ඒ කියන්නේ අපේ අපේ කෝඩින් එක නැත්නම් අපේ මේ වැඩසටහන හදන තැනට ගෙනත් දාන විවිධ නම් වලින් එක එක කේක් තියෙනවා හරි මේ හැම දෙයක්ම ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ පුංචි දේවල් ටිකක් කරාම ඔයගොල්ලන්ට තේරෙනවා මොකද්ද මේකේ වෙන්නේ කියලා එතකොට ඒකට නමක් කියනවා පුතේ මොකද්ද බ්ලොක් පැලට් කියලා ඊළාට ස්ක්‍රිප්ට් ඒරියා කියනවා මේවා ගෙනල්ලා දාන තැන මේවා ක්ලික් කරලා අරන් එන්න තියෙනවා ඊපස්සේ පුංචි පුංචි දේවල් විතරයි අපිට වෙනස් කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට පොතේ ගොඩක් දේවල් තියෙනවා ඊට පස්සේ කර්සර් ටූල්ස් කියලා තියෙනවා අපිට මවුස් එක ක්ලික් කරලා පොඩි පොඩි වෙනස්කම් කරන්න තියෙන ඒවා මේක තමයි ඔයගොල්ලන්ට එන ස්ක්‍රීන් එක හරිද එතකොට මේ උඩ තියෙනවා ස්ක්‍රැච් මොකද්ද මේකේ වර්ෂන් එක 2 කියලා එහෙම තියෙනවා එතකොට මේක දාගත්තයින් පස්සේ ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් මුකුත් ඕනේ නැහැ දැන් අපේ ප්‍රෝග්‍රෑම් එකක් අපි මේකට දාගත්තයින් පස්සේ අපි හිතමු අපිට ඕනේ මොනහරි ෆොටෝස් හදන එකක් කියලා එතකොට ෆොටෝෂොප් වගේ එකක් මේ කම්පියුටර් එකට දැම්මයින් පස්සේ අපිට ඕනේ නැහනේ ඉන්ටර්නෙට් පහසුකම් නේද ෆොටෝෂොප් වල වැඩ කරන්න පුළුවන් ඒ වගේ තමයි ස්ක්‍රැච් වල ස්ක්‍රැච් දාගන්නකන් තමයි අන්නේ ඉන්ටර්නෙට් පහසුකම් ඕන එක ඩවුන්ලෝඩ් කරගත්තයින් පස්සේ ඔයගොල්ලන්ට ඒක මේ ඩබල් ක්ලික් කරලා ඒක වැඩ කරන්න පුළුවන් डेस्कटॉप पे करे शॉर्टकट आइकन ने का करी हम दागत हम बड़ा पहासु हरे ओन्ना वो ये भी दिया था माय स्क्रीन ने का हाँ दूना ने तीन ने वो कोलों ने पोते तीन ने वा हरे मैं पाले हाथ तीन ने वा कर्सर टूल्स के ला duplicate block දැන් අපේ අවශ්‍ය මොකක් හරි එක කොටසක් නැවත නැවත ගොඩ සැරයක් ගන්න ඕන නම් අපිට ඒක duplicate කියන්නේ අපි copy කරනවා කියන්නේ එකම දේ නැවත නැවත ගන්න ඒ වගේ delete කරන්න grow sprite එයාව ලොකු කරන්න පොඩි කරන්න නේද ඒ වගේ දේවල් කරගන්න පුළුවන් කියන එක මේ ඔක්කොම තියෙන scratch 2 වල එතකොට පොඩි පොඩි වෙනස්කම් වෙනවා පුතේ දැන් ඔයගොල්ලෝ දන්නවා word වල 2010 වලට වඩා 13 එක වෙනස් ग्रैंड 17 में नोकरा ताऊ वेनस हो हम तीन वाले ये वाके तमाह टू वाले तीन टूल्स ठीक है पॉडी पॉडी वेनस काम तीन वाले इटे वड़ा इहले वटे आना कोट और ना इटे बस ना स्ट्राइप गमन करना हाँ सटहान ना दिन है वेदिकाव यहाँ टा गमन करना पुलवा यहाँ टा दिन ना पुलवा नहीं दे के वो करना पुला मेक अप डे මේ ස්ටේජ් එක ලොකු කරන්න පුළුවන් මුළු ස්ක්‍රීන් එකම ගන්න නම් මෙන්න මෙතන අයිකන් එකක් තියෙනවා ඒක ක්ලික් කරන්න පුළුවන් ඊළඟට කොඩියක් තියෙනවා අපි ඒ සාමාන්‍යයෙන් අපි කෝඩින් එක අපේ මේ කේත ටික දාලා ඉවරලා මේක ක්ලික් කරාම තමයි ඒක ධාවනය වෙන්නේ අපි කියන්නේ රන් කරනවා ප්‍රෝග්‍රෑම් එක කියලා මේක ක්‍රියාත්මක වෙන්න පුළුවන් මෙන්න මේ කොඩිය ක්ලික් කරාම ඊළඟට නැවතීමේ මෙවලම කියලා රතු පාට එකක් තියෙනවා ඒක ක්ලික් කරාම නවත්තන්නත් පුළුවන් හරිද ඊට පස්සේ xy කණ්ඩාග කියලා තියෙනවා මේ පල්ලෙහා පෙන්නනවා මෙයා ඉන්න තැන x අක්ෂෙන් කොච්චරකින්ද ඉන්නේ y අක්ෂෙන් කොච්චරකින්ද ඉන්නේ ওই විදිහට මෙයා ඉන්න තැන පෙන්නනවා හරි ඕක කරනකොට ඕගොල්ලන්ට තේරෙනවා ඊට පස්සේ පුළුවන් මෙයාගේ පසුතලය ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක සාමාන්‍ය සුදු බෑග්ග්‍රවුන්ඩ් එකක් එන්නේ කුතේ අපිට ලස්සනට හදන්න පුළුවන් අපි හිතන්නකෝ අපි දෙබසක් හදනවා කියලා මේ කූසෙකුයි අවසතෙකුයි නැත්තම් මිනිස්සෙකුයි බල්ලෙකුයි දැන් දෙබසක් හදනවා නම් අපිට පුළුවන් ඒ කියන විදිහට පසුතලය වෙනස් වෙන බෑග්ග්‍රවුන්ඩ් එක කලේ කියනවා වගේ හදන්න ඊට පස්සේ අහසේ ඉන්නවා වගේ විවිධ දේවල් හදන්න පුළුවන් ලස්සන නිර්මාණ කරන්න පුළුවන් චුට්ටක් මහන්සි වුණොත් හරි මෙතන පල්ලෙහා තිනවා පසුතල නිර්මාණ ගන්න විදිය ඔගලගේ ෆොටෝ ගහලා එහෙම ගන්නත් පුළුවන් හරි ඒක අපි බලමු ඔන්න ඊට පස්සේ අර මං කිව්වනේ බ්ලොක් පැලට්ස් කියලා එක එක ඒවා අපි ගෙනත් දානවා කියලා මේක තියෙනවා විවිධ නම් වලින් මෝෂන් මේක ක්ලික් කරාම ඊට අදාළ ඒවා ටික මේ දැන් පැත්තකින් හරි පල්ලෙහායින් හරි එනවා හරි ලුක්ස් කියන එක ක්ලික් කරාම ඊට අදාළ වෙනත ඒවායින් අපි ක්ලික් කරලා අපේ ස්ටේජ් එකට සෝරි අපේ මේ වැඩ කරන තැනට ගෙනත් දානවා ඒ අනුවයි කරන්නේ අපි එකක් කරාම මගුලන්ට තේරෙනවා කරන විදිහ
මේ තියෙන මෙන්න මේ වගේ තමයි වෙන්නේ. අපි මෙතනින් එකක් මෙහෙට ගෙනත් දැම්මහම මෙන්න මේ විදියට පේනවා. එතකොට මේ flag එක click මේ කොඩිය click කර ගමන් අපිට මේ 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 වෙන දේ music එකක් නම් දැන් ලස්සන piano music එකක් හදන්න පුළුවන්. සත්තු කතා කරන ඒවා හදන්න පුළුවන්. ලස්සනට එක එක දේවල් පුංචි පුංචි නිර්මාණ කරන්න පුළුවන්. මේකේ වැඩිදුර ඔයගලන්ට මේ ඔය නිදහස් වෙලාවට හරි මුළු දවසෙම මේක කරන්න ඕන කියලා එහෙම කරන්නේ නැහැ. වැඩිතර ඔයගලන්ට YouTube එකේ ගොඩාක් තියෙනවා පුතේ මේව පුංචි පුංචි games හදලා එක එක දේවල් හදලා. එතකොට ඒ වයින් ඔයගලන්ට පොඩි මේ උදව්වක් ගන්න පුළුවන් මේක කරන විදිය කරලා මේ පුංචි දේවල් කරන්න පුළුවන්. හරි නිදහස් වෙලාවට නැත්නම් දෙමාපියන්ගේ බැනුම් අහන් වේ දවසෙන් ෆෝන් එකේ එහෙම ඉන්නේ නැහැ. වැඩ කරලා හවසට මහන්සි වුණාම පොඩ්ඩක් එහෙම බලලා මේ game එකක් එහෙම හදා ගන්න පුළුවන් අවශ්‍ය වෙන විදියට. ගේම් විතරක් නෙවෙයි කුංචි කුංචි මේ බුද්ධිය මෙහෙවන වැඩ ගොඩක් කරන්න පුළුවන්. හරි අපි මම එකක් සුට්ටක් කියලා දෙන්නම් ඔයගලන්ට. මේ එක එක නම් වලින් තියෙන පුතේ මේ මේවා දැන් පෑනෙන් ඇඳෙන විදියට හදන්න අපිට පුළුවන් එක එක මේ පෙන් කියන එක. ඊළඟට සවුන්ඩ් එකේ මියුසික් මොන හරි හදන්න ඕන නම් සවුන්ඩ් කියන එක යටතේ තියෙන. ඩේටා කියලා තියෙනවා. ඒ විදියට විවිධ දේවල් තියෙනවා. හරි පොතේ ගොඩාක් ඒවා තියෙනවා. ඊට පස්සේ ක්‍රියාකාරකම්කුත් තියෙනවා. හරි මම මේකේ තව චුට්ටක් කියන්නවා. මේකේ තියෙනවා සේව් කරන විදිය. හරි උපදෙස් ගන්න විදිය. ඊට පස්සේ මේවා ක්ලික් කරලා අවශ්‍ය අගයන් දා ගන්න ඕනේ. අපිට අවශ්‍ය අගයන් දාලා රන් කරලා බලන්න ඕනේ. මම චූටි එකක් පෙන්නන්න හදපු එක. මේක තියෙන්නේ ස්ක්‍රැච් 3 කියන එක ප්‍රශ්නයක් නෑ 2 උනත් 3 උනත් මොකක් උනත් එකම දේවල් ටික කරන්න පුළුවන් මෙන්න මේ වගේ පුතේ එන්නේ පේනව නේද ඔයගලන්ට ट्यूटोरियल හරිද ඊළඟට ස්ක්‍රැච් ප්‍රොජෙක්ට් ඔහොම කියලා තියෙනවා ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා මේ එක එක ඒවට නමට අදාළ ක්ලික් කරාම එනවා පුතේ ඔන්න බලන්න මේ වෙනස් වෙන මේ පාටෙන් තමයි තියෙන්නේ දැන් මේවා chat එක වෙන එක නවත්තන්න දැන් මේක හොඳට බලා ගන්න හරි මේ මේ සවුන්ඩ් නම් සවුන්ඩ් ක්ලික් කරාම එනවා ප්ලේ සවුන්ඩ් සෙට් සවුන්ඩ් ඔහොම කියලා ඊළඟට ඉවෙන්ට්ස් කියන එකෙන් මේක ක්ලික් කරන්න කියලා එනවා එක එක දේවල් එනවා හරි ඊළඟට කන්ට්‍රෝල් එකෙන් කරන්නේ අපි පාලනය කරන එක. තප්පර ගාණක් රැඳී සිටින්න. මේක නැවත කරන්න. ওই වගේ දේවල් අපි අර මතකයිනේ අනුක්‍රමය. ඒ පාලන ව්‍යුහනේ අපි නේද අනුක්‍රමය කරනවා නම් if වගේ එකක් පාවිච්චි කරන්න. තව ඉස්සරහට ඔයගොල්ලෝ ඒක ඉගෙන ගන්න. ඊළඟට සෙන්සින් කියලා දෙනවා අපි මොනවා හරි උත්තරයක් දෙනවා නම් මේ ප්‍රශ්නයක් අහනවා නම් ask වගේ එකක්. ask what's your name. ඒ වගේ එකක්. ඊළඟට එකතු කිරීම අඩු කිරීම මොන හරි අපිට ගණන් එකක් හදන්න ඕන නම් මේ වගේව පාවිච්චි කරන්න පුළුවන්. ඔපරේටර්ස් කියන්නේ ගණිත කර්ම පාවිච්චි කරන්න පුළුවන්. වේරියබල්ස් විචල්යන් කියලා තියෙනවා අපිට විවිධ අවස්ථාවන් වලදී වෙනස් වෙනස් අගයන් පාවිච්චි කරන්න අවශ්‍ය නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වේරියබල්ස්. හරි ඔය වගේ ගොඩාක් තියෙනවා ඊට පස්සේ ළමන්ට අවශ්‍ය දේ બ્લોක් හදන්නත් පුළුවන්. මෙන්න මේ වයින් තමයි අපි ගොඩක් අවශ්‍යව අරගෙන මෙන්න මෙහෙම ක්ලික් කරලා ඔන්න බලන්න මම ක්ලික් කරන හැටි මවුස් එක මෙතන උඩට ගිහිල්ලා ක්ලික් කරලා මෙන්න මේ විදිහට දා ගන්නවා අවශ්‍ය තැනට දාන්න හරි මම මේ දැන් නිකන් එකක් කරන්න හරි ඔයගොල්ලන්ට අවශ්‍ය එකට දාන්න පුළුවන් ඔන්න ඔහොම ඔහොම ක්ලික් කරලා මෙතෙන්ට දාන්න පුළුවන් මේක සෙට් වෙන විදිහට දාන්න ඕනේ දැන් මේක ඉස්සරහට හරියන්නේ නැහැ මොකද මේක සෙට් වෙන එකක් තමයි දාන්න ඕනේ
ඔන්න මේ හැඩයක් තියෙනවානේ පුතේ. එතකොට හැඩේට තමයි දාගෙන යන්න ඕන. ඔයගොල්ලන් පොතේ තියෙන ඒවා කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ එහෙම දාලා ඉවර වෙලා ෆයිල් ක්ලික් කරලා මෙතන තියෙනවා save to your computer කියන. හරි computer හරි ඔයගොල්ලන්ගේ phone හරි එහෙම save කරගන්න මේක මේව කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔක run කරන්නේ දැන් මම මෙතන when flag click කියලා නේකනේ දැන් මේ මෙතන. එතකොට මට පුළුවන් මෙන්න මේ කොඩිය මෙහෙම ක්ලික් කරලා මෙන්න මොකද්ද කියලා මම මේකෙ මුකුත් දාලා නැහැ move 10 steps කියලා දාලා තින්නේ. හරි ඒ මොන හරි අපිට අවශ්‍ය විදිහට දාලා මේක ක්ලික් කරාම තමයි මෙයා ඒ වැඩේ කරන්නේ. මේක ලොකු කරන්න පුළුවන් පුතේ මෙන්න මේ තුන්වෙනි බටන් එක full screen කියලා තියෙනවා. ඕක ලොකු කරන්න පුළුවන්. මේක ලොකු කරලා flag එක ක්ලික් කරාම තමයි මේ වැඩේ වෙන්නේ. මෙතනින් අයින් කරන්න පුළුවන්, stop කරන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතන ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක පේනවනේ මේ පල්ලෙහාම කූසගේ මූණත් එක්ක තියෙන එකතු කිරීමේ ලකුණ. දැක්කද? මෙන්න මේ එකතු කිරීමේ ලකුණත් එක්ක කූසගේ මූණ ක්ලික් කර ගමන් පුතේ ඔයගොල්ලන්ට අර මම කිව්වා ස්ප්‍රයිට් එකට අපිට තියෙන කූසනේ එහෙම නැතු ඕන තරම් ඒව ගන්න පුළුවන්. මේ බලන්න මිනිස්සු ෆැන්ටසි dance music sports food fashion letters හරි ඕන තරම් ඒව අරගෙන ඔයගලන්ට අවශ්‍ය විදියට හදන්න පුළුවන්. මෙයා අරගන්න ඕන නම් ඔයාව ඩබල් ක්ලික් කරාම මෙතෙන්ට එනවා මේ. ඊට පස්සේ අපිට එයාට දේවල් ලියලා හදන්න පුළුවන්. එයාට කෝඩින් එක මෙතනින් මේ කෑලි ගෙනත් දාලා එයා කියන එකක් හරි එයා කරන එකක් හරි යට ඇවිදින්න හරි ওই විදිහට හදන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙන්න මේ දකුණු අත පැත්තේ තියෙනවා පුතේ choose a background. මම කියවනේ විවිධ පසුබිම් හදන්න පුළුවන් කියලා backgrounds හදන්න පුළුවන් කියලා නේද? ආ මට පුළුවන් මෙතන ක්ලික් කරා මේ තියෙන. ඔයගොල්ලන්ට ඕන නම් ගෙදරක මේ bedroom එකක් ඕන නම් එහෙම ගන්න පුළුවන්. ඊළඟට ඔයගොල්ලන්ට underwater වතුර යට ඒවා ඔය වගේ වෙනස් කරලා බෑග්ග්‍රවුන්ඩ් එක පැහැදිලි නේද මේක පේනව නේද ස්ක්‍රීන් එක chat එකක් එවන්න වෙනස් වෙනවද කියලා මට බෑග්ග්‍රවුන්ඩ් එක මේ වගේ මේ කැලෑවක වගේ යනවා කියලා මේ පෙන්වන්න ඕන නම් ඒ වගේ පෙන්වන්න පුළුවන්. හරි ඔන්න ওই විදියට ඔයගොල්ලන්ට ආස හිතේ නේද ওই විදියට හදන්න පුළුවන් ගොඩක් දේවල් කරලා මේ කුංචි මේ දෙන්නගේ දෙබසක් හදන්න පුළුවන් මට. ඊළඟට මේ දෙන්නා මේ කතාවක් ගොඩ නගන්න මොකක් හරි නේද. ඊළඟට මේ ගේම් එකක් අහන්න පුළුවන් හදා ගන්න පුළුවන්. ඔය බලන්නකෝ ඇත්තටම මේ හරිම ලේසි ඒව තියෙනවා. මම චූටි ඒව පෙන්වන්නම් ඔයගොල්ලන්ට හදපු ඔගොල්ලන්ගේ පොතේ තියෙන ඒවා හදලා බලන්න ඉස්සෙල්ලා. ඔන්න බලන්නකෝ මෙයාව චුට්ටක් එහෙට මෙහෙට ගෙනියන එක මම මේ ලියලා තියෙන්නේ. When flag clicked. Repeat කරනවා ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා මං හිතන්නේ මේක. මේ repeat 10. එතකොට මේ කලර් එක අනුව ඔයගොල්ලන්ට සුට්ටක් එහෙට මෙහෙට කරලා මේක තියෙන්නේ කොහෙද කියලා හොයාගන්න පුළුවන්. මේ තැඹිලි පාට එක තියෙන්නේ මේ විදියට. ඊට පස්සේ sound එක play කරන්න නම් sound එක යටතේ තමයි ඒක තියෙන්නේ. play sound යටතේ. එතකොට මියාව කියන්නේ මෙයාගේ සද්දය. ඊළඟට say hello ඒක තියෙන්නේ මෙන්න මේ looks එකේ. say hello for 2 seconds. ඒක click කරලා මෙහෙම ගෙනත් දාන්න තියෙන්නේ එච්චරයි. ඊට පස්සේ go to xy කියලා තියෙනවා. ඒක තියෙන්නේ මෙන්න මෙයාගේ. එයාගේ නේද? එහෙම නැත්නම් තද නිල්ලේ. motion. motion කියන්නේ පුතේ වෙනස් වෙනවා, move වෙනවා. ඒ කියන්නේ එකතර නෙමෙයි පොඩ්ඩක් එහාට මෙනවා යනවා කියන එක. එතකොට go to තියෙන්නේ ඒකේ motion එකේ. මේ තියෙන්නේ go to කියලා මේ xy කියන්නේ මේ මෙතනින් ඒගොල්ලෝ මානින දුර ප්‍රමාණය xy කොච්චරක්ද කියන එක. ඒක අපිට වෙනස් කරලා හදන්න පුළුවන්. move 10 steps. පියවර 10ක් යන්න කියලා. හරි දැන් ඕක මම වැඩ කරන්න ඕන නම් මම මේක ලොකු කරන්න ඕගොල්ලන්ට පේන ස්ක්‍රීන් එක ලොකු කරලා මෙන්න මේ ෆ්ලැග් එක
පියවර 10ක් නැද්ද? සාමාන්‍යයෙන් මේ කරන විදිය බලා ගන්නකො. ඔන්න මම දානවා දැන්. ඔයගොල්ලන්ගේ පොතේ තියෙන ඒවා හොඳේ. සතියේ දවස් ටික මේක ක්ලික් කරාම සතියේ දවස් ටික එන්න ඕනේ. ඔන්න බලන්න මම මේක ලොග් කරන්නම්. දැක්කට තප්පර දෙකෙන් දෙකට සතියේ දවස් 7 එන්න. ඕන මට ඔක කියන විදියට මේ හදන්නත් පුළුවන්. දැන් මට ඇහෙන්නේ නැති හින්දා දැන් කොහොමත් එක් කරලා වැඩක් නැහැ. එහෙම චුට්ටක් උත්සාහ කරන්න පුංචි දේවල් ටිකක් ඔයගොල්ලන් පොතේ බලන්න මේ ඔක්කොම කෝඩින්ග්ස් ටික තියෙනවා. මේක ගෙනත් දාන්නේ මෙහෙමයි. දැන් මම කිව්වේ ඔන්න ඉවෙන්ට්ස් වලට ගියා. දැන් මම වෙන් ෆ්ලෑෂ් ක්ලික් නේ ගත්තේ. කොහොම ඕක අරගෙන මෙතෙන්ට ගෙනත් දැම්මා. ඊට පස්සේ ලුක් එකේ තමයි තියෙන සේ. මෙයා කියන විදියට මේ ස්ප්‍රයිට් කතා කරන විදිය තමයි මේ පෙන්වන්නේ. මෙයා කියනවා මෙන්න මේක. මේක ගෙනල්ලා පුතේ. සෝරි කෝ එක. සේ හෙලෝ කියන එක මෙහෙම ක්ලික් මවුස් ක්ලික් කරලා ඩ්‍රැග් කරගෙන එනවා. ඇදගෙන එනවා. ගෙනල්ලා මේකට සෙට් කරනවා. සෙට් කරලා මේ හෙලෝ වෙනුවට හෙලෝ එක ක්ලික් කරලා ඒක ඩිලීට් කරලා මම ටයිප් කරා සන්ඩේ කියලා. මෙතන ක්ලික් කරලා ටයිප් කරන්න තියෙන්නේ. මෙතන මම සන්ඩේ කියලා ටයිප් කරා. හරිද? ඔය වගේ මේක මම ඩුප්ලිකේට් කරා. මේ එකම දේනේ මට ගන්න තියෙන්නේ. ඒ හින්දා පුතේ මෙන්න මේ මවුස් එක කොනට ගිහින් ක්ලික් රයිට් ක්ලික් කරලා ඩුප්ලිකේට් කියන එක ගන්න පුළුවන්. එතන මට එකම දේ නැවත නැවත එනවා. ඒ වගේ මම හතක් ගත්තා. හරි, ඔය වගේ නැත්තම් මේ બ્લોක් එක මම ඩුප්ලිකේට් කරන්නත් පුළුවන්. બ્લોක් එකම ඩුප්ලිකේට් කරලා ගන්නත් පුළුවන්. හරි, ඔය වගේ හතක් අරගෙන නම් ටික වෙනස් කරලා මෙන්න මේ ෆ්ලැග් එක ක්ලික් කරා. එතකොට මෙතන හැදිලා එනවා. තේරුණාද? අන්න ඒ වගේ සරලයි. ඊට පස්සේ බලන්න දැන් පියානෝ එක දැම්මට වැඩක් නැති වෙයි වගේ නේද? ඔන්න පුතේ විනාඩි 10කින් කට් වෙනවා. නැවත ලොගින් වෙන්න. මේ තියෙන්නේ මේක ඔයගොල්ලන්ට පේනව නේද ස්ක්‍රීන් එක? හරි, ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් එක පේනවනේ. කමන්නේ සද්ද ඇහුම් නැතුවට. මේකේ තියෙන්නේ when flag clicked. හරි, flag එක ක්ලික් කරාම මෙන්න මෙතන තියෙනවා මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් ටික ගන්නෙ කොහොමද. මේ වගේ කොළපාට එකක් පෙන්වන්නේ නැහැ නේද? සවුන්ඩ් එකෙත් මෙහෙම පෙන්වන්නේ නැහැ. එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන නැති දේවල් ටික ගන්න. මෙන්න මෙතන පහල පේනවාද පුතේ? වම් පැත්තේ ඔය රවුම් වලට යට ඇඩ් එක්ස්ටෙන්ෂන් කියලා එකක් තියෙනවා. ඒකට කිරීමේ ලකුණක් එක නිකන් මුහුද රැලි වගේ ඇඩ් එක්ස්ටෙන්ෂන් තියෙනව නේද? ඔයගොල්ලන්ට පේනව නේද? අන්න එතන ක්ලික් කර ගමන් මේ වගේ එනවා. මියුසික්, පෙන්, වීඩියෝ, සෙන්සින්, ටෙක්ස්ට් ටු ස්පීච්, ට්‍රාන්ස්ලේට් ඔහොම කියලා ගොඩාක් එනවා. මේ ගොඩාක් එනවා. හරිද? ඒ වයින් ඔයගලන්ට පුළුවන් මියුසික් එක පහසුවෙන් ගන්න පුළුවන්. ඔයගලන්ට තේරෙනවා ඒක ගත්ත ගමන් මියුසික් එකට අදාළ ටිකක් මෙතෙන්ට එනවා. මේ ප්ලේ ඩ්‍රම් කියලා මෙතන ඩ්‍රම් මේවා එනවා. ඊට පස්සේ රීසෙට් කියලා ප්ලේ නෝට් කියලා සෙට් ඉන්ස්ට්‍රුමන්ට් ඔම විවිධ දේවල් එනවා. එතනින් මම තෝරගත්තා මේ ෆ්ලැග් එක මේ කොඩිය ක්ලික් කරනකොට සෙට් ඉන්ස්ට්‍රුමන්ට් ටු පියානෝ. ඔයගලන් කොතේ තියනවා මේක? පියානෝ එකට ඉන්ස්ට්‍රුමන්ට් එක සෙට් කරන්න. එහෙම නැත්නම් ඔයගලෝ කැමති ඉන්ස්ට්‍රුමන්ට් එකක් නේද? මෙතනින් ඕනම සංගීත භාණ්ඩයක් ගන්න පුළුවන්. ගිටාර එකක්, ඉලෙක්ට්‍රික් ගිටාර්, ඔය විදියට කැමති එකක් ගන්න පුළුවන්. අරගෙන ප්ලේ නෝට් කියලා මෙන්න මෙතන. ඔතන ක්ලික් කරනකොටම පුතේ ඔයගලන්ට ඕකේ පියානෝ එකක ඒකත් ඇහෙන්නේ නැතුව ඇති නේද? සද්ද එනවා. ඇහෙන්නේ ඇහෙනවද කියලා එවන් බලන්න.
ඇහෙන්නේ නැහැ නේ. පොඩි මොකක් හරි තියෙනවා පුතේ මේ. මම ඒක බලන්නම්. ආ, ඉන්නකො ෂෙයා සවුන්ඩ් එක දාන්න ඕනේ නේද? හරි, ඔන්න දැන් ඇහේ. හොඳේ, ඔන්න ඉන්න. විනාඩියක් ඉන්න. දැන් බලන්න ඇහෙනවද කියලා. දැන් ඇහුණා දාන්න. ඇහුණානේ. හරි, ඔන්න එහෙමයි. එතකොට පුතේ මොකද්ද අපි කරේ? ඔගොල්ලන්ගේ පොතේ තියෙනවා මේක, මේ කෝඩින්ග්ස් ටික තියෙනවා. හරි පුතේ, මම දැන් දැනගත්ත ඇහුණා කියලා. අම්මට ෂෙයා කරන්න අමතක වෙලා තිබුණේ ඒක. හරි, ඔන්න දැන් මෙහෙමයි. හරිද? මේකේ වෙන් ෆ්ලෑෂ් මේ ෆ්ලෑග් ක්ලික් මම ඕන් නැහැ. ඔයගොල්ලන්ට ඕන නම් පුළුවන් ස්පේස් බාර් එක ප්‍රෙස් කරන්න. මේවා තියෙනවා ඉවෙන්ට්ස් විදියට. මෙතන තියෙනවා මේ තියෙන වෙන් ස්පේස් කී ප්‍රෙස්ඩ්. මං ඒක ගෙනාවොත් පුතේ, මං ස්පේස් බාර් එක ප්‍රෙස් කරනකොට තමයි ඔය සද්ද ටික ඇහෙන්නේ. තේරුණාද? දැන් මම මේක ගෙනල්ලා මෙතනින් දැම්මොත්, මම මෙතනින් එකක් ගේන්නම්කො මෙතෙන්ට. එකක් මෙතනට ගෙනාව. එතකොට මම මේවා කරන්නේ ෆ්ලෑග් එක නෙමෙයි, මං ස්පේස් බාර් එක. තේරුණාද? මම ස්පේස් එකයි ප්‍රෙස් කරන්නේ. කීබෝඩ් එකේ ස්පේස් බාර් එක ප්‍රෙස් කරාමයි ඒක වැදෙන්නේ. ඒ වගේ තියෙනවා. ඊළඟට මොනවද ඒක? මට දැන් පේන්නෙත් නැහැ, චුඩි චුඩියට තියෙන්නේ. වෙන් ස්ප්‍රයිට්. ආ, මෙහෙමත් කරන්න පුළුවන්. මට ස්ප්‍රයිට් එක ක්ලික් කරලත් මේක හදන්න පුළුවන්. මේකෙන් වෙන් ස්ප්‍රයිට් ක්ලික්. හරි? එයාව මේ ක්ලික් කරෝතින් මට පුළුවන් මේකේ, මම මේකම ගන්නම් මේ සවුන්ඩ් එකම. දැන් මම මෙයා ක්ලික් කරා. මේ ඌසගේ උඩ මවුස් එක තියන්නේ. එතකොට ඒක වැඩ කරනවා. පැහැදිලි වුණාද? දැන් මම කිය කී හිටියේ මෙන්න මෙතන අපිට සවුන්ඩ් එක හදන්න පුළුවන්. අපිට කැමති සවුන්ඩ් එකක් දාන්න ඕගන් එක, මේ ඕගන් එකේ කීස් කියනවා. මෙතන එනවා බීට් එක කොච්චරද මේක වෙනස් කරගන්න පුළුවන් ඕන විදිහට. මෙතන පියානෝ එක නැතුව අපිට ගිටාර් එක ඕන නම් ගිටාර් එක. ඔන්න ගිටාර් එකේ බලමු අපි. දැන් ඇහෙනවනේ. ඔන්න අපිට ඕන නම් මොනවද ඔකල වාස් ඩ්‍රම් තියෙනවද මේකේ? ෆ්ලූට් එක, බටන් අලාව. ඒ වගේ ගොඩාක් මේකේ ඔයගොල්ලන්ගේ පොතේ ගොඩාක් තියෙනවා. ඒ ටික ඔක්කොම දාලා මේ ලස්සන්ට මේ මියුසික් මේ එකක් හදන්න පුළුවන් ඔයගොල්ලෝ කැමති සවුන්ඩ් එකක්. හරිද? පැහැදිලි වුණාද? ආ, තව පුතේ විනාඩි 4කින් වගේ කට් වෙනවා. ඊපස්සේ ලොගින් වෙන්න ආපහු. මේක පැහැදිලිනේ. ඕගොල්ලන්ගේ පොතේ තියෙනවා පුතේ. ඕගොල්ලන් කියවීම් පොතේ පිටුවන් කෙනා මම දැන් බලන්න බෑ. තියෙනවා චුට්ටක් බලලා මේ උත්සාහ කරන්න, ෆෝන් එකකින් හරි දාගෙන චුට්ටක් කරන්න පුළුවන් ද කියන. හරිද? ඔන්න මම අර ඉස්සෙල්ලා පෙන්නපු ඕගොල්ලන්ට ඇහුන්නේ නැති හින්දා ආයි අර සද්ද පෙන්නන්නම්. මේක නේද මම කරේ? මේ ස්ප්‍රයිට් ස්ප්‍රයිට් එක මේ හරියෙන් තියාගමුකෝ. ඔන්න දැන් මම ෆ්ලෑග් එක ක්ලික් කරනවා. දැන් ඇහුණද? හරි, හෙලෝ කියන එකක් දැක්ක නේද? ඒ කියන්නේ මෙයාව අපි නවත්තනකම, මෙතන until done කියන්නේ මෙයාව stop කරනකම මේ සද්ද එනවා. හරි, මෙතන ඊළඟට ඒක නැතුව වෙන අපිට ඕන මේ වෙන recording එකක් දාලා record කරලා ඔයගොල්ලන්ගේ සද්දයක් දාන්නත් පුළුවන්. අපි වෙන එක්කෙනෙක්ව දාමු නේද? මෙයත් එක්කම තව එක්කෙනෙක් අපිට හදන්න. එතනින් තව යාළුවෙක් දාමු අපි. animals. මම crab කෙනෙක් දානවා. කකුළුවෙක්. එතකොට මට මෙයාට වෙනම
මේක මම එයාට වෙන් ස්පේස් නාලා එයාට වෙනම එකක් හදන්න පුළුවන් පුතේ එයාට අපිට මේ මෝෂන් එකෙන් එයා යන එකක් එයාගේ සද්ද එන එකක් ඒ වගේ එකක් හදන්න පුළුවන් බලමු මේක වැඩ කරයිද කියලා ස්පේස් එක ලයිකල් ස්පේස් ස්පේස් කරනකොට එයා යන මෙතන දාන්න ඕන තප්පර ගණන් එහෙම දාලා හැදුවම තමයි යන්නේ හරි ඔය විදියට ඔයගොල්ලන්ට මේ දැන් ඔන්න ඉතින් ගේම් හදන හැටි අහනවා මගේ මම කිව්වේ දැන් ඇප් එක ගන්න විදිය මොකද්ද කිව්වේ මම එක්ක ප්ලේ ස්ටෝර් ගිහිල්ලා එහෙම ස්ක්‍රැච් 2.0 හරි වෙන ඕනම එකක් ඊට වැඩි එකක් හරි ප්‍රශ්නයක් නැහැ එහෙම මේ අර සාමාන්‍ය සොෆ්ට්වෙයා එහෙම දාගන්න ඕගොල්ලෝ ෆෝන් වලට එහෙම දාගන්න වගේ දාගන්න පුළුවන් නැත්නම් ඔයගොල්ලන්ගේ පොතේ තියෙන වෙබ් ඇඩ්‍රස් එක පාවිච්චි කරලා මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා එහෙම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ හරිද තව විනාඩියකට අඩු කාලෙ විනාඩියෙන් වගේ කට් වේවි බලන්න තව එකක් වෙන්නත් පුළුවන්ද කියලා गेम हादला मामा पेन्नान्ने ने हरी दे गेम हादला पेन्नान्ने मामा क्रमय कियला दुन्ना ओगुलोंट तियन्ने एकें इगन गान्न मंदन्ने मे अपे मे मेके मुकद्द मे करन्ने कियला मुकद्द मे अपे गेदर देन्नेत तमा मे पोडी पोडी एवा हादला तियन्ने आयक ना मुकुत वेन्ने नै वगे इन्न बलन्न वेन एक हरी पुंची पुंची एवा हादन्न पुलुवन पुते බලන්න මේ ගේම් එකක්ද කොහෙද හදලා තියෙන්නේ බලමු මේ පේනවද අර මේ පේනවද ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එක මේක ස්කෝ කරන්න ලකුණු දාන්න හදන්න පුළුවන් මේ මෙයා මෙහෙට මෙහෙට යනවද මම දන්නේ නැහැ මේකේ මොකද්ද නෑ මේක ඇත්තේ මේ ඇරෝ කීස් වලින් හරි එහෙම මේ මේවයි මෙන්න මෙහෙම අර පොඩි